ඉන්දිය සෙබලුන් 1500ක් ඝාතනය කරමින් තවත් 5000කට තුවාල සිදු කළ කොටි ත්‍රස්තවාදීන් වෙනුවෙන් පෙනී සිටීමේ අයිතියක් ඉන්දියාවේ දෙමළ දේශපාලන පක්ෂවලට නැතැයි ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රෙස් පුවත්පත පවසයි. මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කරන ත්‍රස්තවාදී සංවිධානයක් මුලින පුටා දැමීමෙන් තොරව පරාජය කළ නොහැක. සාමාන්‍ය වැසියන් අතර සිට ප්‍රහාර එල්ල කරන ත්‍රස්තවාදීකු ඝාතනය කිරීම පහසු කාර්යයක් නොවේ. කොටි ත්‍රස්තවාදී පරාජය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා හමුදාවට දොස් පැවරීම කිසිසේත් සාධාරණ නොවන බව ඉන්දියාවේ ජාතික මානව ජනාවාස හා පරිසර කේන්ද්‍රයේ සභාපති එම්.එන්. බූච් පවසයි. භූගෝලීය ජනවාර්ගික ආගමික හා මූලපායක වශයෙන් ගත් කල ශ්‍රී ලංකාව ඉන්දියාව සමග අවියෝජනීය ලෙස බැඳී පවතී. ශ්‍රී ලංකාව තම සමීප මිතුරෙකු ලෙස තබා ගැනීම ඉන්දියාවේ වගකීමකි. ශ්‍රී ලංකාවේ තේමැණික් සහ නිෂ්පාදන සඳහා ඉන්දියාව ත්‍යාගශීලීව තම වෙළඳපොළ විවෘත කළ යුතුය. ශ්‍රී ලංකාවේ ව්‍යාපාර සඳහා ඉන්දියා ආයෝජකයන් දිරිමත් කළ යුතුය. තමිල්නාඩු දේශපාලනඥයන්ගේ පරිරූපී අවශ්‍යතා අනුව ඉන්දියාව ශ්‍රී ලංකාව පිළිබඳ තම විදේශ ප්‍රතිපත්තිය තීරණය නොකළ යුතු බවද ද නිව් ඉන්දියන් එක්ස්ප්‍රෙස් පුවත්පත කියා සිටී. තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනඥයන් ළඟින මැතිවරණවලදී වාසි ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ ප්‍රශ්නයක් මතු කරන බවට සුප්‍රකට බිස්නස් ලයින් පුවත්පත පෙන්වා දෙයි. ඩීඑම්කේ පක්ෂනායක එම් කරුණානිධි හා ප්‍රාන්ත මහ ඇමතිනි ජේ ජයලලිතා එහිලා තරඟයක නිරතව සිටිති. ත්‍රස්තවාදයට එරෙහි සංග්‍රාමයේ අවසන් අදියර තුළ යුද අපරාධ සිදු කළ බවට ඩීඑම්කේ පක්ෂය ශ්‍රී ලංකාවට චෝදනා කරයි. එම වකවානුවේ පාලක එක්සත් ප්‍රගතිශීලී සන්ධානයේ පාර්ශ්වකරුවකු සිටි ඩීඑම්කේ පක්ෂය රජයෙන් ඉවත් වූවේ මන්දැයි පුවත්පත ප්‍රශ්න කරයි. තමිල්නාඩු ප්‍රාන්තයේ දේශපාලනඥයන්ගේ උද්ඝෝෂණ හේතුවෙන් දකුණු ඉන්දියාවේ සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට බාධා එල්ල වී ඇතැයිද එම පුවත්පත පෙන්වා දෙයි.